සුබ මධ්‍යහනක් ඔබ දෙවා ප්‍රවෘත්තියේ සමගින් මම චරිත දරංජ බමුණු හේන්ද්‍ර මම කුෂාණී කෞශල්‍යා අපි මුලින්ම සූදානම් සිරස්තල වෙත අවධානය යොමු කරන්නට අගමැති පත් කිරීම අගමැති පත් කිරීම ව්‍යවස්ථානුකූලයි ජනපති විදේශ ස්ථානාපතිවරුන්ට කියයි විපක්ෂ නායක සම්බන්ධන් අගමැති මහින්ද හමුවේ ඇමතිවරුන් දෙවුරුන් දිමේ දෙවන අදියර හෙට පාර්ලිමේන්තු බහුතරය පෙන්වන්න සූදානම් දාසවෙනිදා බහුතරය පෙන්වීමේ වැඩපිළිවෙල අවශ්‍ය නම් මේ දේ කිරීමට අපි සූදානම් සිටිනවා වායු දූෂණින් ලෝපුරා දරුවන් බිලියන 2කට බලපෑම් රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව හා තමන් වෙත පැවරි ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදේශ තානාපතිවරුන් හමුවේ අවධාරණය කළා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමයි මෙම හමුවේ අරමුණ වූයේ. නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ගත් තීරණයට හේතු වූ කරුණු ජනාධිපතිතුමා මෙහිදී විදේශ ස්ථානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන් වෙත පැහැදිලි කර සිටියා. ඉක්ුත් රජයේ පැවති ගැටලු සහගත තත්ත්වය ඊට හේතු වූ බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. විදේශ ස්ථානාපතිවරුන් කීප දෙනෙකුම අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදුවිය යුතුයි යන්න තමන් අපේක්ෂා කරන බවයි. නව රජයේ ලෙස නොමැති පිළිවෙත අනුව සියලු රටවල් සමග පවතින සමතතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහ රජයේ සංවර්ධන කටයුතු සඳහා සෑම රටකම සහය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලු ජාතීන් අතර සහජීවනය තවදුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට යාම නව රජයේ බලාපොරොත්තුව බවද ජනාධිපතිතුමා පැවසුවා. ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදේශ ස්ථානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් මෙම හමුවට එක්ව සිටියා. ආචාර්ය සරත් අමුණුකම, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ද, මහාචාර්ය ජේල් පීරිස් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වුණා. මෙම හමුව සිදු වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජය රාමනිල නිවසේදී. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. නව අමාත්‍යවරුන් ලෙස තවත් මන්ත්‍රීවරුන් පිරිසක් දෙවුරුන් දීමට නියමිතයි. ඊයේ නව අමාත්‍යවරුන් කීප දෙනෙකු දෙවුරුන් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ අංක තියෙනවායි කිව්වා. එක්සත් ජාතික පක්ෂය ඇතුළට කියලා මාධ්‍ය හමු තිබ්බා. එහෙම තියපු කට්ටිය අද ඇවිල්ලා දිවුරුම් දුන්නා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දා වෙනකොට මීට වැඩි විශාල ප්‍රමාණයක් දිවුරුම් දෙනවා. 120කට වැඩි හා බහුතරයක් තියෙනවා. ඒ සියලු දෙනා දිවුරුම් දීලා ශක්තිමත් ආණ්ඩුවක් අපි හදන්න. අපිට අවශ්‍ය බලය තනතුරු නෙවෙයි, අපිට ඕනේ රට ගොඩ ගන්න. හෙට අනිද්දා තව අමතවරු ගන්නාවක් දිවුරුම් දෙන්න තියෙනවා. ඒ ටික අවසන් වුණාට පස්සේ 16 වෙනිදා බහුතරය පෙන්වීමේ වැඩපිළිවෙල අවශ්‍ය නම් මේ දේ කිරීමට අපි සූදානම්ෙන් සිටිනවා. මුළු ගාන 123ක් 24ක් විතර වෙයි. අපි මේ තාම ශක්තිමත් ආණ්ඩුවක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි අරගෙන යනවා. එක් පිරිසක් දිවුරුම් දුන්නා, ඊළඟට තව පිරිසක් අධිර දෙකකින් දිවුරුම් දෙනවා. ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න එක තමයි අපේ බලාපොරොත්තුව. අපි කැපවීම කරන්න ලෑස්ති, කිසිම ගැටලුවක් නැහැ. ඇමතිකම් වලට අපි අපේ ආණ්ඩු පාවා දෙන සූදානම් නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානය සියලු දෙනාම එකතු කරගෙන හොඳ ආණ්ඩුවක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරා ප්‍රමාණයකට මුණ දෙන ඉතාම ජයග්‍රාහී අවස්ථාවක් අපට පුළුවන් වෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගෙනුත් සැදුම්ලත් විශිෂ්ට දේශප්‍රේමී මෙරට ආදරය කරන ජනතා බලවේගයක් සහිත ආණ්ඩුවක් ගොඩනගල මෙරටේ දුෂ්කරතා ගැටලු, මෙරටේ දුප්පත් මිනිසුන්ගේ අවශ්‍යතාවයන්, මෙරටේ සම්පත් විකුණන්න නැති මෙරට ගොඩනගන අලුත් පාලනයක් ගොඩනගන්න. වසර තුනක කාලයක් ජනතාව ඉතා පීඩිතව සිටි අයුරු වත්මන් දේශපාලන තත්ත්වෙන් පැහැදිලි වන බව හුණුපිටියේ ගංගාරාමාධිපති පූජ්‍ය ගලපොඩ ඥානිස්සර ස්වාමින් වහන්සේ පවසනවා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නව අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළා. Thank you.
බුද්ධං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡා ගරු රටක බහුතරයක් ඡන්දේ දීලා මේ රටේ ජනාධිපතිවරයෙක් පත් කළා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් පත් කළා. රජයේ ආණ්ඩුවක් තිබුණා. වසර 3ක් හමාරක් විතර ගත වුණා. එහෙමනම් මේ වෙච්ච දේ ගැන ඇඬුවේ නෑ, බැලපුණේ නෑ, පාම්පත්තු කළේ නෑ, සාප කළේ නෑ, සද්දයක් නෑ. එහෙමනම් රටේ ජනතාව මිරිකලා, පෑගිලා, දුකෙන්, කනගාටුවෙන්, තැති ගැනීමෙන්, බයෙන් ජීවත් වුණයි කියන එකයි අපි මධ්‍යස්ථභාවයෙන් අදහස් කරන්නේ. රටේ මේ මොහොතේ අත්‍යවශ්‍යම වෙනස තමයි මේ සිද්ධ වුනේ. මේ රටේ අද ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ රටට ගැළපෙන දේශපාලන ප්‍රතිපත්තිය. ඒක නිසා මේ අවස්ථාවේ රට ආර්ථික වශයෙන් අගාධයට වැටිලා තියෙන වෙලාවක ආර්ථිකය ගොඩගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම ජාතික සම්පත්තික කුණු කොල්ලෙට විදේශිකයන්ට විකුණමින් පවතින තත්ත්වේ නතර කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම විදේශීය ඇඟිලි ගැසීම් නිසා අපේ රටේ රණවිරුවන්ට මූණ දෙන්න තියෙන අනතුරුදායක තත්ත්වයෙන් රට බේරගන්න තියෙනවා. ඉතින් ඒ සඳහා ජාතික වැඩපිළිවෙලකට යෑමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ අනුව පක්ෂ ගැන කලකිරීමක් නෙවෙයි මෙතන තියෙන්නේ. පක්ෂ කිනියන වැඩපිළිවෙල රටට හානිදායක නම් අපිට අපේ හෘද සාක්ෂියට අනුව ඒ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යර ලෙස පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතිය වෙනුවෙන් ගත් අභීත තීන්දුව පිළිබඳ මහා සංඝරත්නය අදහස් පළ කරනවා. ජනාධිපතිතුමා ජාතිය අමතා කරපු කතාව අපිට අහන්න ලැබුණා. ඒ කතාව ඇසීමෙන් අපි සන්තෝෂයට පත් වුණා. එතුමා මේ රට පිළිබඳව ලොකු හැඟීමක් තියෙන ජනනායකයෙක් කියලා. එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා පත් කරගෙන මේ රජය පාලනය කරන්නට කටයුතු කිරීම ගැන අපි සන්තෝෂයට පත් වෙනවා. එතුමා ඉතාමත් බුද්ධිමත්ව ගත්ත ක්‍රියාමාර්ගයක් බවයි අපට පෙනෙන්නේ. දැන් ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ජනතාවගේ රට ආරක්ෂා වෙනවා කියන හැඟීමක් අපි තුල තියෙනවා. රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා එතුමා පිළිබඳව ඇත්තවසෙම පසුගිය දවස්වල තමන්ගේම පක්ෂයේ අය තිබුණේ මහා කැලකිරීම. පාලන තන්ත්‍රයේ කාලය තුල රටේ තිබිච්ච දියුණුව ආරක්ෂාව නැති වෙලා තියෙනවා. එතුමා තාම අරලියගහ මන්දිරේ නතර වෙලා බලය රඳවා ගන්නට කල්පනා කරනවා. එතුමා අපට පේනවා කොළඹ ප්‍රදේශයේ ජනතාව රැස් කරලා මහා විශාල කලබලයක් ඇති කරන්නට සූදානම් වෙනවා. ඒ බුරු කරන්නේ නැතුව පරාජය පිළි අරගෙන ස්ථානුකූලව එතුමාට තියෙන්නේ විරුද්ධ පක්ෂයේ වාඩි වෙලා රාණ්ඩුවට සහයෝගය ආධාර දෙමින් කටයුතු කිරීමයි කියන එකයි අපේ හැඟීම. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඉතිහාසගත වෙන තීන්දුවක් තමයි මේ පහුගිය දාරගත්තේ. මොකද එතුමා අවුරුදු 3000ක් කොයිතරම් ඉවසීමෙන් ක්‍රියා කළාද කියන කාරණේ අපි පැහැදිලිව දැක්කා. 30 වසරක් තිබුණු යුද්ධය අවසන් කරලා මේ රටට සාමය උදා කරපු, සෞභාග්‍ය උදා කරපු, ආර්ථිකය ශක්තිමත් කරපු මහින්ද රාජපක්ෂ වගේ ජනනායකයෙක් මේ රටේ අග්‍රමාත්‍ය ධුරයට පත් කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ජනාධිපතිතුමාට අතිශයින් කෘතඥතාවය පළ කරනවා එතුමා මේ ගත තීන්දුව පිළිබඳව. අග්‍රාමාත්‍ය ධුරයේ නීත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය හිමිවන්නේ කාහටද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් මේවනතේ කතානායකවරයාට කිසිදු පැහැදිලි කිරීමක් ලැබී නැතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කතානායක මාධ්‍ය අංශයයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ. මත්තේගොඩ බැංකු කොල්ලේට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනා මුදල් හා රන්වානද සමග අද අලුයම අත්අඩංගුවට ගෙනුණා. ඒ ගල්කිස්ස කොට්ටාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදී. මත්තේගොඩ රාජ්‍ය බැංකු ශාඛාවක් කොල්ල කෑමට ලක්වුණේ පසුගිය 26 වනදායි. ගිනියවේ සහිතව පැමිණි තුන්දෙනෙකු බැංකුවේ මුදල් හා රන්භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබුණා. මෙම සැකකරුවන් තුන්දෙනා අද අලුයම ඔවුන්ගේ නිවෙස්වලදීම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ. ඒ ගොඩගම සහ පාදුක්ක ප්‍රදේශවලදී බැංකුවෙන් කොල්ල කන ලද රුපියල් 193කට ආසන්න මුදලක් සහ 1493කට ආසන්න රන්භාණ්ඩද අත්අඩංගුවට ගැනුණා. ඒ එක් සැකකරුවෙකුගේ නිවස පිටුපස වළදමා තිබියදී. මේ අතර කොල්ලකරුවන් රැගෙන ගොස් තිබූ බැංකුවේ CCTV කැමරාවල දත්ත ගබඩා ඒකකය හංවැල්ල පරණපාර ප්‍රදේශයෙන් කැලණි ගඟට දමා ඇති බව හෙළිවුණා. ඊට සම්බන්ධ සැකකරුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙම සිද්ධියේ පළමු සැකකරුගේ ඥාති සොහොයුරෙකු බව පොලිසිය පවසනවා. දත්ත ගබඩා ඒකකය සොයාගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මකයි.
ගල්කිස්ස කොට්ටාස විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා. දැන් මත විරාමයක්. ව්‍යවස්ථාව පිළිබඳ කතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍යවරයාව සිටියදී ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම අත්සන් කළේ ව්‍යවස්ථානුකූලව දැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රශ්න කරනවා. මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ව්‍යවස්ථා ගැන කතා කරනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු කිවිසුම අත්සන් කරේ පාර්ලිමේන්තුවට කියලාද? ව්‍යවස්ථා දායක සභාවෙන් ඇහුවද? කොහෙන්ද ඇහුවේ? අර එක කාලයක් කිව්වේ රනිල් ප්‍රභා හොර කිවිසුම කියලා. ඒක පාර්ලිමේන්තුවෙන් අහලාද කරේ? කොහෙද සාකච්ඡා කරේ? ඔයත් සාකච්ඡා කරේ නැහැ. සිංගප්පූරු කිවිසුමත් හොර කිවිසුම. නීතිය ව්‍යවස්ථාව ඒ අනුව වැඩ වෙන්න ඕන රටේ. ඒකයි මං කිව්වේ මේගොල්ලන්ට කරන්න ඕන වෙලාවට ඒ නීතිය අනම්මනම් මොකුත් අදාළ නැහැ. වේසා කාලය අවසන් වූ ඇමරිකා ජාතිකයෙකු ගංජා වගා කරමින් සිටිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මාතර උයන්වත්ත ප්‍රදේශයේ කුලි නිවසක රැඳී සිටමින් ඔහු මෙම ක්‍රියාව සිදු කර ඇති බවයි මාතර කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකය පවසන්නේ. වෘත්තෙන් චිත්‍ර ශිල්පියෙකු වන සැකකරු සතුව තිබී භද්‍රවේ භාවිතයට ගන්නා උපකරණද සොයාගෙන තිබෙනවා. වගා කරන ලද ගංජා සහ භාවිතයට සූදානම් කර තිබූ ගංජා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙනුණා. සැකකරු මාතර මහිස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්. සරසවි සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සැග්‍රෝ සිංගප්පූරු ආයතනයේ සභාපති පෝ බෙන්ස්වී මහතා 2009 වසරේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළේ. එම ආයතනයේ මෙරට කළමනාකාර රෝහිත නානායකාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. මහරගම නගරසභාව සංවිධාන කළ සාහිත්‍ය උළෙල මහරගම ගුරු විදුහල් භූමියේදී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දනිය මහතායි. දශක ගණනාවක් තිස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් සුනිල් සෝමපීරිස් මහතා සම්මානයෙන් පිදුම් ලැබුවා. ජාත්‍යන්තර ආසාදිත දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් ජාතික රෝහලේදී පැවැත්වුණා. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පාගමනක්ද පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. ප්‍රාථමික සේවා දියවැඩියා සංගමය මගින් සුවසේවා සායනයක් සංවිධාන කර තිබුණා. දියවැඩියා රෝගීන් සායනය සඳහා යොමු කර රෝග පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරුණා. සංගමයේ ලේකම් ආනන්ද පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයට වසර සේයක් පිරීම නිමිත්තෙන් සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබුණා. පාගමනක්ද පැවැත්වුණේ ආදි සිසුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. විදුහල්පති TAD ශ්‍රියානි තිස්ස ආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. විරාමයකින් අනතුරුව විදේශ ක්‍රීඩා ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා පුවත්. ජාතික කනිෂ්ඨ මරළ ක්‍රීඩා සංචිතයක් පිහිටුවීමට ජාතික මරළ ක්‍රීඩා සංගමය කටයුතු කර තිබෙනවා. තුන්වන ආසියා යෝන් මරළ ක්‍රීඩා තරගාවලිය ලබන මාර්තු මාස 15 වනදා සිට හොන්කොන්හිදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් 11 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සංචිතගත කර තිබෙනවා. ඔවුන් සෑම සති අන්තයකදීම කොළඹදී පූණු සැසි සඳහා එක්වීමට නියමිතයි. ජාතික මරළ ක්‍රීඩා සංගමය ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එත් සමගින් 19 දවස් ප්‍රවෘත්ති අදට අවසන් වෙනවා. පසර දෙකේ සිට අපගේ පෑන් පැපත් විකාශය බලාපොරොත්තු වන සුබ දවසක්. www.ipnnews.lk